නවවන් T20 ලෝකුස්ලානේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය හෙට බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතයි. දකුණු අප්‍රිකාව සමග පැවති පළමු තරගයේ ලැබූ අමිහිරි පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකාව මෙම තරගයට පුහුණු දෙන්නේ යම්කිසි අභියෝගයක්ද සහිතවයි. ඒ සුපර් 8 රටේට යාම සඳහා මෙය අනිවාර්ය වශයෙන්ම ජය ගැනීමට අවශ්‍ය තරගයක් බවට පත් වෙලා තියෙන නිසායි. අනෙක් අතට බංග්ලාදේශ මෙම තරගාවලියේ ක්‍රීඩා කරන පළවෙනිම තරගය බවට පත් වෙන්නේ හෙට තරගය. පෙර තරගයෙන් පස්සේ යම්කිසි පරාජය මානසිකත්වයකින් ශ්‍රී ලංකාව සිටියත් මෙම තරගයේ ෆේවර්ස් ලා විදිහට තවමත් ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාව. ඒත් අදාළ දවස් දක්ෂතා වාසනාව වගේ දේවල් එක්ක තරගයේදී ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේදි කණ්ඩායම් දෙක අතර තිබෙන රයිවලරි ගැන විශේෂයෙන්ම සඳහන් කරොත් එහෙම 2018 තිබ්බ නිදාස් ට්‍රෝෆි එක ඔයගොල්ලෝ හැමෝටම මතක ඇති. ඒකේ තිබ්බ 9-8 මුත් එක්ක දෙපිල අතර යම්කිසි සටනක් නිර්මාණය වුණා කියන කාරණය අපි හැමෝම දන්නවා. ඩවුරින් එඩියුකේෂන් දැන් දකුණු පළාතටත් දකුණේ විශ්වාස රැඳි මාතර එපෙක්ස් බිස්නස් ඇකඩමි සහ ඩවුරින් එඩියුකේෂන් ඇන්ඩ් මයිග්‍රේෂන් එක්ව දකුණු පළාතේ ඔබගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරන්නට සූදානම්. ඔබගේ සියලු විදෙස් අධ්‍යාපන අවශ්‍යතා සඳහා අමතන්න. නමුත් වර්තමානයේදී කරට කර හිටපු තත්ත්වය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා තියෙන්නේ. බංග්ලාදේශයේ අන්තිම අවුරුදු 4-5 වගේ කාලය ඇතුළතදී T20 තරඟ රටාවේදී දිගින් දිගටම අසාර්ථකත්වයට ලක් වෙච්ච නිසා. ඒ නිසා එක්දින තරඟ රටාවට සාපේක්ෂව T20 තරඟ රටාවේදී බංග්ලාදේශයේ සිටින්නේ ඉතාමත් පිටුපසින්. ඒ පිළිබඳව සහ තවත් විශේෂී කාරණා කිහිපයක්ම සම්බන්ධව සංඛ්‍යා දත්ත කීපයක්ම සමගින් මේ වීඩියෝ එකේදී ඉස්සරහට මම පැහැදිලි කරන්න. මුලින්ම කණ්ඩායම් සංගීත දේශයට අවධානය යොමු කරොත් එම් ශ්‍රී ලංකාව මීට පෙර තරගයේ ක්‍රීඩා කර කණ්ඩායමේ උපරිම වශයෙන් එක් වෙනස්කමක් සමගින් මේ තරගයට ක්‍රීඩා කරන්න බොහෝ ඉඩක් තියෙනවා. මේදී කණ්ඩායම් දෙකේම ප්‍රධානම ශක්තිය බවට පත්වන්නේ පන්දු යැවීම. එහෙදි මතීෂ පතිරණ සහ නුවන් තුෂාර දෙන ප්‍රධාන වේග පන්දු යවන්න දෙදෙනා ලෙසත් වනිදු වසරංග සහ මහී තීක්ෂණ දෙදෙනා ප්‍රධාන දඟ පන්දු යවන්න දෙදෙනා ලෙසත් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊට අමතරව මදවේග පන්දු යවන්න ලෙස දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාත් අවශ්‍ය භාග දඟ පන්දු යවන්න ලෙස කමඳු මෙන්ඩිස් සහ චරිත් අතලංක දෙදෙනාත් කණ්ඩායමේ රැඳී සිටිනවා. නමුත් අපට පන්දු යවීමෙන් පමණක්ම කණ්ඩායමක් වශයෙන් සාර්ථක වෙන්න බැරි මේක පන්දු යවන්නන්ගේ වගේම පිතිකරුවන්ගේ ක්‍රීඩාවකුත් නිසා. එහෙදී මේ දිනවල දක්ෂතා අතර නොමැති පිතිකරන බලයනි අවම වශයෙන්වත් දක්ෂතා අතර පැමිණීමේදී අනිවාර්යම කාරණයක් බවට පත් වෙනවා. මොකද ඔවුන් දකුණු අප්‍රිකාව සමග පැවති තරගයට අමතරව ක්‍රීඩා කර පුහුණු තරග දෙකේදී පවා පිත්තෙන් අසාර්ථක වෙච්ච නිසා. අනෙක් අතට බංග්ලාදේශ සංගීත දෙස්රේ හරනොත් එහෙම ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් ලෙස තන්සිඩ් හසන්, සෞම්‍ය සාකර් සහ නජ්මන් හුසෙන් සැන්ටෝ දෙදෙනා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊට අමතරව පිතිකරන සංගීතයේ අනෙකුත් පිතිකරුවන් ලෙස තව ඉඩ්‍රිදෝයි, ශකි බලහසන්, මහමුදුල්ලා රියත් සහ කඩුල් රකින ජකර් අලි ක්‍රීඩා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මේ අතරින් කඩුල් රකින්නාගේ ස්ථානයට ජකර් අලි සහ ලිටොන් දාස් අතර යම්කිසි තරගයක් නිර්මාණය වෙලා තියෙනවා. මේදී බංග්ලාදේශ පිතිකරන සංගීතයේ මුල් පිතිකරුවන් 5 දෙනාගෙන් 4 දෙනෙක්ම මමත් පිතිකරුවන්. මේදී අන්න ඒ කාරණේ පදනම් කරගෙන ඕස්පිනර් කෙනෙක් විදිහට බාග පන්දු යවන ධනංජය සිල්ලාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමටත් යම්කිසි අවකාශයක් තියෙනවා. ඒ අංක 4 ස්ථානයේ සිටින සදීර සමරික්‍රම වෙනුවට. මේදී බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පු වන්නේ ඔවුන්ගේ අත්දැකීම් බහුලතම ක්‍රීඩක ශකීබල් හසන්. ඔහුට අමතරව මහිදි හසන් සහ රිචාඩ් හොසෙන් දෙදෙනා කණ්ඩායමේ අනෙකුත් දඟ පන්දු යවන්න දෙදෙනා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි. මේදී ඔවුන්ගේ වේග පන්දු සංයුතිය දෙසට හැරුණොත් එහෙම මුස්තෆිසුර් රෙහමාන්ගේ සහායක වේග පන්දු යවන්න ලෙස බොහෝ දුරට තන්සීම් හසන් ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙනවා. ෂොරිෆුල් ඉස්ලාම් සහ තස්කින් අහමඩ් කියන දෙදෙනාම මේ විදි අවබාධයන්ට ලක් වෙලා තියෙන නිසා. කෙසේ වෙතත් ඒ අතරින් තස්කින් අහමඩ් මේ විදි සුවය ලබා සිටියත් ඔහු ක්‍රීඩා කිරීමේ යම්කිසි දුරකට අවිනිශ්චිතතාවයක් හටගෙන තියෙනවා. තරඟේ පැත්තෙන් ක්‍රීඩාංගණය ගැන කතා කරොත් එම ටෙක්සාසි ඩලස් නගරයේ තියෙන ග්‍රෑන්ඩ් ප්‍රී ක්‍රීඩාංගණය තමයි මෙම තරගයේ එරට වෙලාවෙන් රාත්‍රී 8 ඉදියට ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඩලස් තනතිරුව ගැන මෙහිදී කතා කරොත් එහෙම ඒ බොහෝ දුරට පිතිකරුවන්ට හිතකර තනතිරුවක් විදියට අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම ඉනිමේ මුල් භාගයේදී වේග පන්දු යවන්නන්ට යම්කිසි සහායක් දක්වන්න පුළුවන්. මෙවර තරගාවලියේ සමාරම්භක තරගයේ වුණු ඇමරිකාව සහ කැනඩාව අතර පැවති තරගයත්, නේපාලයේ සහ නෙදර්ලන්තය අතර පැවති තරගයත්, ඊයේ පැවති පාකිස්තානයේ සහ ඇමරිකාව අතර තරගයත් කියන තරග තුනම පැවතුනේ මේ ක්‍රීඩාංගණයේදී. ඒ තරගවලට අනුව මේ තනතිරුවේදී අපිට ලකුණු 160කට වැඩි පමණ ලකුණු සංඛ්‍යාවක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව ඩලාසි පැවති තරඟ තුනම ජයග්‍රහණය කරේ හමාගියපු කණ්ඩායම විසින්. මේ කාරණේ සහ ශ්‍රී ලංකාවේ පන්දු යවීමේ බලයෙන් අපේ ප්‍රධානතම ශක්තිය වීම කියන කාරණා දෙකම නිසා ශ්‍රී ලංකාව කාසියවාසී දින්නොත් අපිට වඩාත් වාසිදායක දේ වෙන දේ තමයි මුලින්ම පන්දු යවන එක. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකටම සම්බන්ධ සුවිශේෂී සංඛ්‍යා දත්ත කිහිපයක් තමයි දැන් පෙන්වන්න හදන්නේ. 2020 වසරෙන් පසු ප්‍රධානතම කණ්ඩායම් 9ට එරිව මෞබිමේ පිටතදී දෙපෙළේ T20 තරඟ වාර්තාව තමයි මෙතන දක්වලා තියෙන්නේ. එනෝ වර්තමානයේදී බංග්ලාදේශයේ එක්දින තරඟ රටාවේදී කොයිතරම් ශ්‍රී ලංකාවත් එක්ක කරට කර හිටියත් T20 තරඟ රටාවේදී ඉන්න මට්ටම තමයි මෙතනින් පෙන්වන්නේ. මේ නිර්ණායක ඔස්සේ ඔවුන් අවසන් වසර 4 හමාරකට ආසන්න කාල සීමාව පුරාටම ජයග්‍රහණය කළා තියෙන්නේ
යන්තම් තරඟ දෙකක් විතර. අනික අතර එම කාල සීමාවේදී ඔවුන් තමන්ගේ මව්බිම තුලදී තරඟාවලි කිහිපයක් ජයග්‍රහණය කරත් එම තරඟාවලි ජයග්‍රහණය කරේ ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රධානතම ශක්තියින් ක්‍රීඩා නගරපු අවස්ථාවලදී. නමුත් මව්බිමෙන් පිටත පැවති තරඟාවලි වලදී ප්‍රධාන ප්‍රතිවාදී කණ්ඩායම වලට අමතරව ඇමරිකාව සමග පහුගිය පුදා පැවති T20 අයි තරඟාවලියත් ඔවුන් 2-1 වශයෙන් පරාජයට පත් වුණා. මේ සංඛ්‍යා දත්ත ඔස්සේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර අවසන් වරට පැවැත්වුණු T20 අයි තරඟ පහේ තරඟ වාර්තාවයි. ඉන් තරඟ හතරක්ම ජයග්‍රහණය කරේ ශ්‍රී ලංකාවයි. ඊට අමතරව මෙතෙක් දෙපිළ අතර පැවති T20 ලෝක කුසලාන තරඟ දෙකේදීම ජයග්‍රහණය කරේ ශ්‍රී ලංකාවයි. T20 අයි පන්දු යෙම් සම්බන්ධ සංඛ්‍යා දත්තයක් තමයි මෙතනින් දැක්වෙන්නේ. ඒ අනුව අවසන් වසර පහ තුළ ප්‍රධානතම කණ්ඩායම් 9 ටෙරිව මව්බිමෙන් පිටද්දී පන්දු 300කට වඩා යව පන්දෙවන්න අතරින් දුර්වලතම පන්දු යැවීමේ සාමාන්‍යයෙන් තමයි මෙතන සටහන්ලා තියෙන්නේ. මේක විශේෂයෙන්ම දැම්මේ බංග්ලාදේශ කණ්ඩායමේ නම්දරු ක්‍රීඩකයෙක් වන මුස්තෆිසුර් රහමාන් කොයිතරම් අධිතක්සේරු ගතද කියලා පෙන්වන්න අවශ්‍ය වෙච්ච නිසා. විශේෂඥ පන්දු යැවන්නෙක් විදියට ඉනිම් 21ක් පුරාවටම 89කට වැඩි පන්දු යැවීමේ සාමාන්‍යයක් මේ නිර්ණායක ඔස්සේ ඔහු පවත්වා ගත්තා කියන්නේ ඒක කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයක්. ඔහු හැරෙනකොට මෙමෙලස්තේ චාමික කරුණාරත්න සිටිනවා. ඇතැම් දෙයට තියෙන ගැටලුවක් තමයි වර්තමාන T20 කණ්ඩායමේ ඔහු නැත්තේ ඇයි කියන එක. ඊට අමතරව ඔහුගේ T20 ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 106ක් ලෙස පමණයි. මීට අමතරව යමක් සඳහන් කරොත් එහෙම දෙපිළ අතර මේ දක්වා පැවති T20 තරඟවලදී වර්තමාන ප්‍රතිකරුවන් අතරින් වඩාත් සාර්ථකම ප්‍රතිකරුවන් බවට පත් වෙලා තියෙන කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක දෙදෙනා. ඒ 50ට වැඩි ප්‍රතිකරුවන් සාමාන්‍යයන් සහ 160කට වැඩි ප්‍රහාරාත්මක වේගයන් සමගි. මෙවර T20 ලෝක කුසලාන්ට එපිටින්ම සඳහන් කරොත් එහෙම T20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභින් අතර දෙවන ස්ථානයේ හිමිවන්නේ මහේල ජවර්ධන. ඒ කාරණය අපිට කිසිසේත් අමතක කරන්න බෑ. ඒ විරාට් කොහලට පමණක් එම ලැයිස්තුවේ දෙවෙනි වෙමි. එනෝ 2007 සිට 2014 දක්වා ඔහු ක්‍රීඩා කරපු T20 ලෝක කුසලානවලදී පවත්වාගත් පිටකරන සංඛ්‍යා දත්තයන් තමයි මෙතනින් දැක්කේ. ඒ වගේම T20 ලෝක කුසලාන ඉතිහාසයේදී 2014 වෙනකම්ම ශ්‍රී ලංකාව කියන්නේ ජයග්‍රහණ රැසක් අත්කරගත් කණ්ඩායමක් කියන එක අපි හැමෝම දන්න දෙයක්. එහෙදි මහේල කියන්නේ එම ලෝක කුසලානවලදී වැඩිම දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකෙක් නිසායි ඔහුගේ නම් මෙතනදී අපිට අමතක කරන්න බැරි. නැවතත් තරඟයේ දෙසට හැරුණොත් එම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පෙර තරඟයේදී වගේ නැතුව මේ තරඟයේදී හැමදේම හරියට විශ්ලේෂණය කළා නිවැරදි තීරණ අරගෙන මෙම තරඟයට මුහුණ දෙන එක අනිවාර්යම කාරණයක් බවට පත් වෙනවා කියන එකයි. ඒ වගේම අපි පිටිකරන අංශයත් කලින් තරඟයට වඩා වගකීම් සහගතව ක්‍රීඩා කිරීම මෙහිදී අනිවාර්ය කාරණයක් බවට පත් වෙනවා. මේ අනුව ශ්‍රී ලංකාව පෙරවැරදි හදාගෙන ධනාත්මක මානසිකත්වයෙන් ක්‍රීඩා කළා මේ තරඟයේ ජයග්‍රහණය කරාවි කියන බලාපොරොත්තුවත් එක්ක අපි මේ තරඟේ දිහා බලාගෙන ඉමු.